ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා දිනුවන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා මරුණන් පස්සේ ඉපදෙන තැන ගොඩක් අය කියන චුතිසිත මරණ වෙලාවේ මොනව මතක් කිව්දන්නේ කොහේයි දන්නේ මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක එහෙම අසරණ කළේ නෑ බුදුරජාණන් වහන්සේ වදාළා නැගෙනහිර පැත්තට ගහක් නැමීලා තියෙනවා අපි කියමු පොල් ගහක් මෙහෙම නැමීලා තියෙනවා කුඹුරු යාය පැත්තට නැමීලා තියෙනවා පොල් ගහක් කුඹුරු යාය පැත්තට නැමීලා තියෙනවා බර වෙලා මේ ගහ කැපුවට පස්සේ කොහෙටද වැටෙන්නේ කොහෙටද වැටෙන්නේ ඈ අනේ දෙයියනේ කුඹුරු යාය පැත්තට බර වෙලා තියෙන පොල් ගහක් මුලින් කැපුවට පස්සේ කොහෙටද දරුවනේ වැටෙන්නේ ඇහෙන්නේ කුඹුරු යායට හේතුව මොකද්ද බර වෙලා තිබී පැත්තට චේන්සෝ එකකින් කැපුව කොහෙටද වැටෙන්නේ උඩ පැත්තටලු චේන්සෝ එකකින් කැපුවත් වැටෙන්නේ කුඹුරට අත්කීතින් කැපුවත් වැටෙන්නේ කුඹුරට පොරවෙන් කැපුවත් වැටෙන්නේ කුඹුරට බ්ලේඩ් එකකින් කැපුවත් වැටෙන්නේ කුඹුරට ගහ ගැලෙව්වොත් ඒත් කුඹුරට මොන විදිහට මැරුණත් ඊළඟ උපත සිද්ධ වෙන්නේ තමන්ගේ හිත බර පැත්තට තමන්ගේ හිත බර වෙලා තියෙන්නේ කොහෙටද ඔන්න වීඩියෝ බලන අය වැඩිපුර බලන වීඩියෝ බලන්න කොයි පැත්තටද හිත බර මොන කතාවද නිතර අහන්න කැමති ඒ පැත්තටයි බර ඒ නිසා භයානකයි මොන විදිහට වැරුණත් උපදින්නේ විදිහට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම වලට බර වුණොත් පිස්සු හැදිලා මැරුණා සුගතිය උපදින්නේ මරණ විදියෙන් කියන්නේ බෑ ගම්වල ඉස්සර කියනවා අම්මෝ මිනිය hina වෙලා වගේ දිව්‍ය ලෝකේ මිනිහෙන් හොයනවා තව මිනිසෙක් මට ඇවිල්ලා කිව්වා මේ මිනිසයා නම් හොඳ ලෝකේ කියන්නේ ඇත්තේ මං ඇහුවා ඇයි කියලා මේ මරණ පරීක්ෂණ වල ළඟ හිටියා මේ මර බෙට්ටක්වත් ගිහිල්ලා තිබ්බේ නෑ කිව්වා එතකොට මේ මිනිහා මැරිච්ච විදිය හොයලා මැරිලා ඉපදෙන තැන හොයලා තින්නේ පස්ස පැත්තෙන් මැරෙන ඊට සමහර අය කියනවා මැරිලා දිව්‍ය ලෝකෙ ගියේ ඇයි හනවා ඊරේ හොඳට බටර් පාන් කාලා නිදාගත්තේ උදේ වෙනකොට මැරිලා එහෙනම් බටර් පාන් කාලා මැරෙන එක දිව්‍ය ලෝකෙම ආවතයි මිනිස්සු ඔහි අමුතු ලෝකවල ඉන්නවා මැරිලා ඉපදෙන්නේ තමන්ගේ හිත බර පැත්තේ බලන්න කාමයටද බර සිය වතාවක් සිල් කැඩෙද්දී සිය වතාවක් සිල් සමාදන් වෙන්නේ ඔහුගේ හිත කැමති සීලෙට තමන්ගේ අඩුපාඩු කොච්චර තිබ්බත් බනහන් දාසයි ඔහුගේ හිත කැමති ධර්මයට රාගේ එද්දී රාගෙන් යට වෙද්දී අනේ මං රාගේ නැතු ඉන්නේ කවද්ද කියලා හිතනවා ඔහුගේ හිත රාගේ නැති බවට කැමති නමුත් එනවා ද්වේෂේ එද්දී අනේ මට තරහ එනවා මේක පාලනය කරගන්නේ කොහොමද මං ඒ හිතෙන්නේ ද්වේෂයට අකමැති නිසා කිලිස් වලට කැමති වෙන්නේපා තවක් කෙනෙකුට බැනලා සැර කළා තමන්ගේ වැඩ කරගත්තා කියලා හිතන්නේ සැර කරපු නිසා යාන්තම් වැඩි වුණා කියලා කියන්න එපා මට වෙලාව අනුව සැර වුණා නමුත් අපි තරහ ගන්න කොහොඳ නැහැ තරහට ප්‍රශංසා කරන්න එපා රාගයට ප්‍රශංසා කරන්න එපා තව එකක් දෙන දේ ලැබෙනවා නම් ඔයාලා යම්කිසි වීඩියෝ එකක් කතාවක් මොකක් හරි ඇහුවට පස්සේ රාගය ඇවිස්සුණු ඒක තව කෙනෙකුට කිව්ව ගමන් ඔබ රාගයේ දුන්නා වෙනවා රාගින් ගැලවෙන බොරු රාගී අන් අයට දන් දෙදි විරාගී වෙන්නේ කොහමද අන් අයට තරහ දෙදි තරහෙන් නිදහස් වෙන්නේ කොහමද මගේ මේ ධර්මයේ ලෝකේ සුන්දර කාන්තාවක් ඉන්නවා ඒ තමයි යසෝදරා ඒ යසෝදරා උත්තමාවි සිදුවක් කුමාර ගෙදරින් ගිය ගමම්ම හිතට ආපු පළවෙනි සිතවිල්ල තමයි මාගේ හිමියාට මාව මොහොතක්වත් සිහි නොවේවා ඔහුගේ ගමනට මාව සිහි වෙලා අංශු මාත්‍රයකින් බාධාවක් නොවේවා අද කොහොමද කොල්ල කෙල්ල තරහ වුණාම මේ මැසි ජවනේවත්
එහාට පේන්න හිත රිද්දෙන්න කරන දේවල් තමන්ගේ හිත රිද්දුනාට පස්සේ අන් අයගේ හිත රිද්දලා සතුට වෙනවා තමුණුත් රිද්ද වෙලා අන් අය රිද්දවලා සතුට වෙනවා රිද්දීම දන් දුන්නට පස්සේ රිද්දීමම විපාක විදිහට හම්බ වෙනවා මේ තමයි ජීවිත පාඩම සත්‍ය කතාව මේ තමයි ධර්මය බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් වදාළ දෙයි එක කොල්ලෙක් හරි එක කෙල්ලෙක් හරි සංසාරේ පිනක් තියෙන මතකේව තියාගෙන ඉන්න යම් දවසක ගැලවෙන්න මේ කරුණු කාරණා කියනට අකුසල් වැරදි වෙච්ච ඇති බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් කලින් වැරදි කරලා ඉඳලා පස්සේ වැරදි කරන්නේ නැත්තම් ඒ කෙනාගේ ජීවිතේ වලාකුලකින් මිදෙන සඳක් වගේ බබලනවා අවුරුදු 20ක් බීපු කොල්ලා ඒ පාපෙන් ගැලවෙන්නේ කොහොමද අද ඉඳලා නොබීන එකෙන් බිව්වා කියන එකයි අවංකවම නොබීන එකයි කියන එකේ කර්මය ගත්තට පස්සේ බීපු එකේ කර්මය යට යවනවා වැලකිච්ච කර්මය ඉස්සරහට එනවා පොන් වල ටැබ් බැහැවීමත් ඒ වගේ වෙච්ච පාප ටික යට යනවා සංවර වෙච්ච කර්මය ඉස්සරහට එනවා එනිසා කුසල් වලින් අකුසල් වහන්ට කුසල් වලින් අකුසල් වහන්ට මං අද දිනකට මහත්යෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ තරහ යනවා නතර කරගන්න බෑ කිව්වා මං කිව්වා පින්වත නුඹගේ හිතේ අඳුර වැඩි මං කිව්වා පින්වත නුඹගේ හිතේ අඳුර වැඩි වුණාම මොකද්ද කරන්න ඕන එළිය වැඩි කරන්න ඕන එතකොට අඳුර නැසෙනවා තමන්ගේ හිතේ කෙලිස් ගොඩාක් වැඩි නම් කෙලිස් නැසෙන බණ නැවත නැවත අහන්න ගොඩාක් අහන්න ඔය රාගී තිත්ත වෙන දවසක් එනවා තරහ තිත්ත වෙන දවසක් එනවා පෙරේතකම් තිත්ත වෙන දවසක් එනවා ඒ තැනට ගේනවා ධර්මයෙන් ඔහුව ඒ ධම්මාලෝකයෙන් කෙලිස් අඳුර නැසලා දාන්න අඳුරත් එක්ක හැපි හැපි ඉඳපා මට රාගේ වැඩි රාගේ වැඩි මට තරහ වැඩි තරහ වැඩි මං රැවටෙනවා රැවටෙනවා මට තේරෙන්නේ නැහැ අඳුරත් එක්ක හැපි ඉඳපා ආලෝකයක් දැල්වා ගන්න ධර්මය කෙලෙස් වැඩි කෙනා ධර්මයේ වැඩිපුර වැඩිපුර ගන්න එතකොට නුඹලාගේ කෙලෙස් ලෝකය නැති විය යනවා අඳුර නැති වෙලා යනවා මගේ බුදුරජාණන් වහන්සේ ලෝකිට අනුකම්පාවෙන් පහළ වුණේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පහළ වුණේ බුදුරජාණන් වහන්සේට කට්ටිය වැඩි කරගන්න ආගමට කට්ටිය වැඩි කරගන්න උවමනා නැත උන්වහන්සේ සසරින් නිදහස් වුණා සකවදාමත් බුදුරජාණන් වහන්සේට වැරදි වචනයක් කියන්න එපා. උන්වහන්සේ චෝදනා ලැබීමට නුසුදුසුයි. උන්වහන්සේ ප්‍රශංසා ලබන්නට සුදුසුයි. අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ නිසා ඒතුම් බුද්ධ රත්නේ සරණ ගිහිල්ලා, ධර්ම රත්නේ සරණ ගිහිල්ලා, සංඝ රත්නේ සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන කුසල් අකුසල් තීරුම් ගත්ත පින්වන්ත දූලම් පුතාලා ටිකක් ඔයාලා අතරින් හැදෙන්න. ඒ ඔයාලගේ ජීවිතේ පින්වන්ත වුණාට පස්සේ ඔයාලගේ ජීවිතවලට පින්වන්ත ළමයි ඉපදෙයි. ඔයාලගේ දුක හඳුනන කඳුල පිහලා දාන ඔයාලව සුවපත් කරන ළමයි ඉපදෙයි. පින්වන්ත අම්මලා හොයන දෙවිවරු ඉන්නවා. පින්වන්ත තාත්තලා හොයන දෙවිවරු ඉන්නවා. අනාගතේ දරුවෝ ඉන්නවද නැද්ද? ඒව අදාළ නැහැ. ඇයි සත්‍යයක් තියෙනවා ඇතුළේ. අනාගතේ වුණ ප්‍රශ්නික සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් යම් දවසකද මා මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මගේ හිතට දැනෙන විදිහට මං ශ්‍රවණය කළේ එදා ඉඳලා මම මේ පාපේ කළේ නෑ කියලා සත්‍ය ක්‍රියා කළා අරුබුදී සංසිඳවන්න පුළුවන් පුදුම විදිහට විසඳන්න පුළුවන් දරුවනේ මේ අපි අඳුරන පුතේ කැම්පස් ගියා දැන් ඉතින් මෙයා කැම්පස් එකේ කාලයක් ඉඳලා මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේට කියපු නැති දෙයක් තියෙනවා මං ඇහුවා මොකද්ද කියලා මං ගොඩාක් කාලයක් මේ මගේ හිතට වද දෙනවා කිව්වා ප්‍රශ්නය මං ඇහුවා මොකද්ද කියලා මං හොඳට බඹසර රැකගෙන කෙල්ලොත් එක්ක යාළු වෙන්නේ නැතුව මම හොඳට හිටියා නමුත් මට හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන හිතෙනවා කිව්වා යාළු වෙන්න අහන්නමයි හිතෙන්නේ කිව්වා ඊට පස්සේ මංගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මං කොහොමද මං කල්පනා කළා මේ වෙලාවේ මේ කොල්ලා හිත සංවර කරපු එක ශේෂ්ඨයි. ඒ නිසා මේ කොල්ලන්ට මේ වක්‍ර උත්තරයක් දෙන්න ඕන කියලා. අනිතක දැන් කැම්පස් වයිස් ඉන්නේ දැන් ටික කාලයක් ගිහිල්ලා යන මං හිතුවා මේකට දැන් තේරෙනවා ඇයිස කියලා මං කෝ පුතා මං ඔබට මෙහෙම උත්තරයක් දෙන්න.
උඹ පළයන් ස්වර්ණ මාලි සෑරජාන් වහන්සේ ළඟට සුදු නිලුම් මල් වට්ටියක් සෑයට පූජා කරලා භාග්‍යතුන් වහන්සේට කියා හිටපන් මම මගේ ජීවිතේ මෙහෙම සංවර කරගත්තා මම මගේ ජීවිතේ මෙහෙම පිරිසුදු කරගත්තා සත්‍යයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ නෙළුම් මලක් වගේ මම මගේ ප්‍රතිපදාව පූජා කරනවා මගේ හිතට මෙහෙම වද දෙනවා ඉතින් මගේ ජීවිතේ සුදුසු පැත්තට යොමු වේවා කියලා ඉතින් මෙයා මේක කළා ගෙදර ආවා කොල්ලෙක්ගෙන් කෝල් එකක් ආවා මචං උඹ දන්නවද කියලා මෙහෙම මොකද්ද කියලා අර කෙල්ල පැනලා ගිහිල්ලා නේ බා යාන්තම් අර කුණු කන්දලාව කල්ගහ ගන්න එකෙන් වැලකුණා. එයාට කිව්වේ ඔයාලට නෙවෙයි. හරි ප්‍රතිපදාවක් හිටියොත් මොකද අනාගත ජීවිතේ විවාහයක් කියන්නේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා. සමහර පිස්සු පිරිමි ඉන්නවා, පිස්සු ගෑනු අය ඉන්නවා. මුළු ජීවිතේ විවරයි. ජීවිතේ කියන්නේ මේක නිකන් අපායක් කරගන්න ඕනේ සරණක් තියද්දී. ඒ නිසා මේ දරුවන්ට ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ ලැබීවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාන්ට බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.